හීන ඇහිඳින යාලෝ උපුල් ශාන්ත සන්නස්කල සමග හිඳින යාලුව ඔබහගෙන ඉන්නේ. ඊළඟට අපි තෝරගත්තේ විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කොට ගයන ගීතයක්. මේ ගීතේ රචනා කළේ නාගොල්ලාගම නිමල් ආනන්ද විසින්. වසන ලංකාවේ උසාවිවල නඩු තියෙනේ වගේ දික්කසාද නඩු තියෙනවා, මුදල් සොරකම් කිරීමේ නඩු තියෙනවා, රියානතුරු සම්බන්ධව නඩු තියෙනවා, සොරකම් කිරීමේ නඩු තියෙනවා, දේපල සහ ඉඩම් බූදල් නඩු තියෙනවා. ඔබ හිතන්නේ දිගු කාලීනව ඇහෙන වැඩියෙන් මැත්තේ මොන ජාති නඩුද? දික්කසාද නඩු. දික්කසාද නඩු වර්තමානයේ වැඩිපුරම තියෙන ඒවා. මන් දන්නවා වාසනා ඔය වගේ උත්තරයක් දෙනවා කියලා. මොකද හේතුව, වාසනා නාගරිකයෙන් හිටියේ. ඉස්කෝලේ ගියෙත් කොළඹ, හැදුනෙත් කොළඹ, හිතන්නේත් කොළඹ ඉඳන්. ඒක තමයි, මම හැදුනේ කොළඹ, හැබැයි ඉපදුනේ ගමේනේ. ඒ නිසා මා දන්නේ නැත්තනම් ගමේ වැඩිපුරම තියෙන්නේ ඉඩන් නඩු සහ බූදල් නඩු. ඒ අවුරුදු 25ක් 30ක් තිස්සේ බූදල් නඩු කියනවා. මොකද අපේ පරම්පරාවේ සියලා ආච්චිලා මේ දේපල හරියට බෙදලා දීලා නැහැ. දැන් ඔන්න ගෙදර දුව උපන්නම කියනවා කුරුඳුලේම වාසනාවන්තම දුව ඔයා කියලා. ඊට පස්සේ මහගේ ලියනවා ගෙදර ඉන්න පොඩි මෙක්කෙනාට. අයි බඩ පිස්සර තමයි මහගේ අයිති කියලා. මෙන්න මේ වගේ මානසික ගැටලු නිසා හරියට ගෙවල් වල රණ්ඩු වෙනවා. දේපල බෙදා ගන්න, මහ ගෙදර බෙදා ගන්න, කඩවණ්ඩිය බෙදා ගන්න, කුඹුර බෙදා ගන්න, නියර බෙදා ගන්න, හේන බෙදා ගන්න. මේ වගේම තව ගීතයක තියෙන්නේ මේ වෙරළු ගෙඩිය හරි අටකට කපාගෙන කොටහක් නොගා දෙගුරුන්ට තියාගෙන පුංචි කාලේ කොච්චර ලස්සනට මේ පවුල් හිටියද. හැබැයි පැල ඉනි වැටට ඇයි අද ඇන කොටාගෙන අන දේපලට ඊට පස්සේ ඇන කොටා ගන්නවා. චූටි කාලේ එකට ඉන්න වෙරළු ගෙඩියත් බෙදාගෙන කාපු පවුල් ලියද්දකට නියරකට මරා ගන්නවා. සහෝදර සහෝදරියෝ මරනවා. දැන් අයියා ගෙදර ආවා. අයියා ගෙදරින් පැනලා ගිය එක්කෙනෙක්. මේ අයියා පැනලා ගිය අබිනිෂ්ක්‍රමණය කරන්න නෙවෙයි, බුදු වෙන්න නෙවෙයි, එයත් විමුක්තියක් හොයාගෙන ගියා. අයියන්ඩී නුබ ඇවිදින් ගිය දවසේ ගිනි ඇවිලුණා. අයියා දේපල ඉල්ලුවා. දැන් එහනවා කැණි මඩලට අපේ නිවසේ. කැණි මඩල කියන්නේ ගෙදරක වහලේ ඔක්කොම ලී එකතු වෙලා තියෙන අර මුදුන් ලිය තියෙන තැන. ඒක ගිනි ගත්තම අය ගෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අයියා තමයි කැණි මඩල. අයියා දේපල ඉල්ලුවා. මොකද වුනේ, මල්ලිත් එක්ක රණ්ඩු වුණා. දැන් කියනවා අයියා දැන් නගරේ ඉන්නේ. ඇයි ගෙදරින් පැනලා ගියානේ. අම්මා එක්ක දබරව පැන ගියේ වැත්තේ. උඹ ගෙදරින් පැනලා ගියානේ. එදා මගේ ලැම දා ගියා. මල්ලි හරි පව්. එයා කියනවා මගේ පපුව දෑවා උඹ ගෙදරින් ගියාම අයියේ. බත හිර වුණි කුසගින්නේ. අර සමහරලාට ගම්වල කියනවනේ මේ බත් කටක් කන්න බෑ උගුර හිර වුණා පුතේ උඹ මතක් වෙලා. මල්ලිටත් අයියා මතක් වෙලා හිමිතුණා. දැන් අයියා රජ වෙලා නගරේ. දැන් ගෙදර ඇවිල්ලා බූදරි ඉල්ලුවහම දෑසේ කඳුළු වැහි පොද ලෙස වැහින්නේ. හොඳටෝම මල්ලිට අඬනවා. මම මෙච්චර ආදරය කරපු අයියා, අපේ ගෙදර කැණි මඩල වාගේ හිටපු අයියා, මගේ වීරය වෙච්ච අයියා, මගේ ජීවිතේ වෙච්ච අයියා, අයියා ගෙදරින් කොළඹ ගියාම දුක හිතපු මට වී පෑලකට ඇයි උඹ විරසක වෙන්නේ? ආන දේපල ප්‍රශ්නය. අන්න අයියලා මල්ල රණ්ඩු වෙනවා. අන්න දේපල ප්‍රශ්නමුවක් වෙලා. දැන් ඉරට සැපක් දෝ නියගේ දලුලෑම, සඳට සැපක් දෝ ගනදුර පීදීම, නුබට සැපක් දෝ අපි තනි කර යෑම. දැන් ආයෙත් අයියලම රණ්ඩු වුණා. ලංකාවේ ගම්වල බාප්පලා, මාමලා, මුත්තලා, සීයලා, පුංචි අම්මලා හරි විරසකයි දේපලවලට. දැන් මේ ගීතේ බොහෝම ලස්සන කතාවක් අහනවා. මහ පොළවකට නඩු හබ ඇයි ගතු කීම, හීන හිඳින යාළුවෝ අහන කහට හරි ඉඩන් නඩුවක් තියෙනවා නම්, දේපලවලට අයියල මල්ල රණ්ඩු වෙනවා නම්. ඇත්තටම ලංකාවේ ඒ ප්‍රශ්නේ අතිශය බහුලව තියෙන නිසා අයියන්ඩී නුබ ඇවිදින් ගිය දවසේ මහ පොළවකට නඩු හැබැයි ගතු කීම. ඇයි මේ සහෝදරකම් නැති කරගන්නේ මහ පොළවකට? මහ පොළවකට සහෝදරකම් නැති කරගන්නේ ගෙදර පවුල විතරක් නෙවෙයි, රටත් එහෙම තමයි. උතුරයි දකුණයි බෙදන්නත් මහ පොළවකට නඩු හැබ කියන්නේ ඇයි කියලා මේ අහන්නෙත් අර සහෝදරකමීම තමයි.
ಮಂಗಮತ ಕದ ಉಂಬ ರಜವು ಅದು